ඔබට තෙරුවන් සරණයි. ධම්මගයාව වශයෙන් අදත් සුවිශේෂී පණිවිඩයක් ඔබට විස්තර කරන්නයි මේ මොහොතෙත් සූදානම් වන්නේ. ඒ මේ දිනවල හැමෝම කතා වන පාස්ටර් ජෙරම් ගැන සහ ඔහුගේ වත්කම් ගැන. මෙම සවිස්තරාත්මක සංසන්දනය දැන ගැනීමට පෙර ඔබ තවමත් අප ධම්මගයාව YouTube නාලිකාව ආධ්‍යාත්මික නාලිකාව subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කරන්න සියලු ආධ්‍යාත්මික තොරතුරු පණිවිඩ දැන ගැනීමට එය උදව්වක් උපකාරයක් වන නිසා අද අප ධම්මගයාව ලෙස ජෙරම් පාස්ටර් ගැන කතා කළත් මාතෘකාව වෙන්නේ ජෙරම් පාස්ටර් මහත්මයා නොවේ. එය අප අවධාරණය කරන කාරණාවක්. ඔහු වස්තු විෂය පමණයි. ප්‍රධාන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකා වෙබ් අඩවී අනාවරණය කරන පරිදි පාස්ටර් ජෙරම්ගේ දේවස්ථානය ඩූම් එක ඉදිකිරීම වෙනුවෙන් යොදාගත් එක ගඩොලක් ලක්ෂ පහකට විකුණා ඇති බව ප්‍රවෘත්ති වශයෙන් අනාවරණය කරනවා. අවම ආධාර මුදල ලක්ෂ පහක් බවත් තවදුරටත් එම ප්‍රවෘත්ති අඩවී අනාවරණය කරනවා. ධම්මගයා වශයෙන් අප ජෙරම් පාස්ටර්ගේ දේවස්ථානයේ ආධාර සම්බන්ධව හෝ පින්පෙට්ටිය සම්බන්ධව හෝ දේවස්ථානයේ ගඩොල සම්බන්ධව විවේචන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරනවා. මෙය වස්තු විෂයක් පමණයි. යම් විස්තර කිරීමකට එය අපට අදාළ නැති කාරණාවක් බව ඉතාමත් මෛත්‍රියකින් යුක්තව තවදුරටත් අප සඳහන් කරමින් අපේ වස්තු විෂයෙහිවත් ප්‍රධාන මාතෘකාවට අප මෙය නිමිත්තක් කරගන්නවා. නමුත් අප මේ හරහා අහනවා මෑත කාලයේ සමාජ මාධ්‍යවල අරගෙන ඉන්න රැඩිකල්යයි කියාගන්නා නිරාගමික පිරිසක් ජෙරම්ගේ දේවස්ථානයටවත් එක ගඩොලක් ලක්ෂ පහකට අලෙවි කිරීම යන කාරණාව සම්බන්ධවවත් තවම හරියට අදහසක් පළ කරගන්න අපෝසත් වීම ගැන. ඔවුන්ට එය තවම හරියට නොපෙනී ඇති බව අප ඉතාමත් කනගාටුවෙන් යුක්තව මෙසේ ප්‍රකාශ කරනවා. පෙනුනත් මොනිවත රකින්න බවක් අපට වැටහෙනවා. ඇඹරි ඇඹරි ගොත ගහමින් වචනයක් දෙකක් කීවත් දැඩි විවේචන නැත. මේ නිරාගමික රැඩිකල්යයි කියා ගන්නව පිරිස මේ සම්බන්ධව යම් යම් වචනයක් දෙකක් ඇඹරි ඇඹරි කීවත් දැඩි උච්ච වාග් ප්‍රහාර නැත. දැඩි විවේචන නැත, නින්දාවන් නැත. ඒ නඩයට හැමදාම පේන්නේ පන්සලේ හදන චෛත්‍යයි විහෙරයි ධර්මශාලාවයි. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේලාගේ දානපාත්‍රයයි වඩින වාහනයයි පොරවන සිවුරයි විතරයි. ඔවුන් හැමදාම කියන්නේ පන්සල් වලට දෙන්න එපා, ස්වාමින් වහන්සේට දන් දෙන්න එපා, විහෙර විහාර හදන්න එපා, ඒ යන මුදල් පින්කම් කරන්න එපා, ඒ යන මුදල් මහරගම පිළිකාරෝ හරට දීපල්ලා කියන මහා වියරු පාට සමාජගත කරා තවමත් කරමින් ඉන්නවා. මෙසේ කියන රැඩිකල් නිරාගමිකයන්ට ජෙරම්ගේ දේවස්ථානය ගැන හරි හුරතල් නිහඬියාවක් පේනවා. ජෙරම්ගේ හිත නොරිදා කෙඳිරිලි හඬකින් පොඩ්ඩක් කතා කරනවා පමණයි. බුද්ධ පූජාවට බැනලා නින්දා කළ මේ අසත්පුරුෂ නඩය මේ වන විට හරිම නිහඬයි මේ ජෙරම්ගේ කතාවත් එක්කම. දේවස්ථානය සහ ඔහුගේ භවභෝග සම්පත්තීන් ගැන මහාසෑයට පූජාවක් කළත් ඒ පූජාවට ගරහනව නින්දා කරනවා. පිස්සු බල්ලන් වගේ බුරමින් විවේචන කරනවා. ගඩොල් වලට වඳින්න එපා, ගඩොල් වලට දන් දෙන්න එපා, ගඩොල් එකතු කර ඒවට සල්ලි වියදම් කරන්න එපා, ගඩොල් ගොඩ ගහලා බිල්ඩින් හදන්න එපා, ඒවා නිස්සාරණ වැඩ. පුළුවන් නම් අනාථයන්ට දෙන්න, දුප්පතුන්ට දෙන්න, පිළිකාරෝ වලට දෙන්න කියලා සමාජයට බණ කියනවා. බණ කියනවා ධර්මයේ නෙමෙයි, බණ කියනවා. හැබැයි ජෙරම්ගේ ගඩොල් ගැන කතාවක් නැහැ. කතා කරත් ගොත ගහනවා. හීන් කෙඳිරිලි ස්වරයක් තමයි එන්නේ. අර මහා රෞද්‍ර සිංහාරූඪ කරගත් සිංහසීයාවක් නම් පෙනෙන්න තවමත් නැහැ. ඒකත් හරියට දේව හාස්කමක් වගේ. මොවුන්ගේ කටවල් ටික නිහඬවීම, අදහස් නිහඬවීම ඇත්තටම දේව හාස්කමක් වශයෙන් අප දකිනවා. පසුගිය කාලයේදී විශේෂයෙන්ම අපත් සමගත් යම් යම් කාරණා සමග විවේචනාත්මකව
අදහස් ප්‍රකාශ කරන්නට ආවා. අපගෙනුත් මතවාද ග්‍රහණය කරගන්නාම අපි නමුත් ඒ දැඩි ලෙස ඉතාමත් මෛත්‍රියෙන් ප්‍රතික්ෂේප කළා. ස්වාමීන් වහන්සේලාට මුතු කුඩල්ලන්න ඕනේ, පාවඩ දාන්න ඕනේ, පය දෝවණේ කරන්න ඕනේ, ආසනයට සුදු රෙද්දක් දාන්න ඕනේ, ඒ වගේම පූජ්‍ය පක්ෂය සඳහා ආසනයක් වාහනවල වෙන් කරන්න ඕනේ කියන කාරණා ප්‍රතික්ෂේප කරමින් සමාජය පොදු මතයකට ගේන්න ඕන කියන මහා නිරාගමික රැඩිකල් අදහස් සමාජගත කරන්න උත්සාහ කරා. අදටත් ඒ බීජ තවමත් පැලවෙමින් පවතිනවා. නමුත් ඒ ඇත්තන්ට මේ පාස්ට ජෙරම්ගේ කිසිම දෙයක් පේන්නේ නැතිවීම ගැන ඉතාමත් කනගාටුයි. බුද්ධ පූජාව පේනවා, ස්වාමින් වහන්සේලාගේ මුතු කුඩය පේනවා, පාවඩය පේනවා, චීවරය පේනවා, යන වාහනය පේනවා. ඒ සියල්ල පෙනුනත් විවේචනය කරත් නිර්දය ලෙස අසත්පුරුෂ ලෙස නමුත් ජෙරම් පාස්ටර්ගේ කිසිවක් නොපෙනීම ගැන ඉතාමත් කනගාටුදායකයි. සමහරක් කහකඩ පාස්ටර්ලා එකට බිම වාඩි වුණා සමානාත්මතාවයේ පෙන්වන්න. පසුගිය කාලේ ඔබට මතක ඇති කහකඩ සමහරක් පාස්ටර්ලා දැන් බෞද්ධ බලය අපෙන් අවසන් කියලා මාහායෙන් මොරදුන්න යම් යම් තැන්වල ඔබට මතක ඇති. දැන් බෞද්ධ බලය ඉවරයි කියලා සමහරක් කහකඩ පාස්ටර්ලා කෑ ගැහුවා ප්‍රසිද්ධියේ. එහෙම කාලයකුත් තිබුණු බව නිවට බෞද්ධයෙනි මෙනෙහි කරගන්න. තවමත් ඔබ නිහඬයි තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන්. සමස්තයේ නෙමෙයි අතිශය බහුතරයක් තවමත් නිහඬයි නිවටයි. සත්‍ය ලෙසම බටහිර රටවල්වල ඉන්න නිරාගමික උතුම් මිනිස්සු කිසිම ආගමක් අදහන්නේ නැහැ. ඒක සත්‍ය කතාවක්. හැබැයි කිසිම ආගමකට නින්දා කරන්නෙත් නැහැ, ගරහන්නෙත් නැහැ, පරිභව කරන්නෙත් නැහැ. අප ධම්මගයාව සමගත් එවැනි උතුම් මිනිසුන් බොහෝ ඉන්නවා යුරෝපා රටවල්වල. ඉතාමත් සුහදශීලී මිනිසුන්. නමුත් ලංකාවේ ඉන්න නිරාගමිකයයි කියාගන්නා පිරිස නිරාගමිකයයි කියාගෙන හිටියට බුද්ධාගම ගැන, බුදුදහම ගැන පුදුමාකාර අමාරුවක්, වෛරයක්, ඇරියස් එකක් තියෙන බව උන්ගේ වචනවලින් ක්‍රියාවෙන් පේනවා. හැමතිස්සෙම විවේචනයට ලක් කරන්නේ බුදුදහම සහ ඒ සංස්කෘතිය. ඇත්තටම මුදලට නිරාගමික වූ බව මනාව පැහැදිලි ඔවුන්ගේම ක්‍රියාවෙන්. අරමුණ බුදුදහම විනාශ කිරීම සහ භික්ෂුව සමාජයේ නෑත් කිරීම. ඒ වෙනුවෙන් ඔවුන්ට සල්ලි ලැබෙනවා ඇති. ඒක සත්‍ය කතාවක්. බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම බව මනාව පැහැදිලි ඔවුන්ගේ මේ සෑම වචනකින්ම සහ සෑම ක්‍රියාවකින්ම සහ සෑම අදහසකින්ම. ඔවුන්ගේ ඉලක්කය බෞද්ධ සිංහල සමාජය පමණයි. බෞද්ධයින් පාට කණ්ණාඩි වලින් නොබලා සිහියෙන් දකින්න. එවිටත් ඔබට අප දකින මේ සත්‍ය පෙනෙන්න පටන් ගනීවි. අපට පාස්ටර් ජෙරම් ගැනවත්, ඔහුගේ ලක්ෂ පහේ ගඩොල ගැනවත් කිසිදු විවේචනයක් නැත. එසේ කරන්න අපට අයිතියක්ද නැත. ඒ ඔහුගේ වාසනාවයි, අනිකාගේ කැමැත්තයි. ජෙරම් පාස්ටර්ගේ කෝටි ගණන්වල ඇඳුම් ගැනවත්, ඔහු පළඳින ආභරණ ගැනවත්, ඔහු යනේන වාහන ගැනවත්, ඔහුගේ බිරිඳ සහ දරුවන් ගැනවත්, ඔහුගේ අනුගාමිකයන් ගැනවත්, අනුගාමිකයන් ඉන්න සමාජ ස්තර ගැනවත් අපට කිසිදු විවේචනයක් නැත. එසේ කිරීමට ද අපට අයිතියක් නැත. නමුත් නිරාගමිකයයි කියාගන්නා කොන්ත්‍රාත් එකක් කරන්නේ පිරිස ඒවා නොදකීම සහ නොපෙනීම පුදුමට කාරණාවක්. අප නැවතත් ඔබට කියනවා ඉතාමත් මෛත්‍රීන් ඔවුන්ට පෙනෙන්නේම හැමදාමත් බුදු දහමම පමණයි, භික්ෂූන් වහන්සේලාම පමණයි, සම්බුද්ධ ශාසනයේ පූජාවක්ම පමණයි. ඒකෙන්ම ඔබට වැටහෙන්න ඕන ඔවුන්ට ගනුදෙනුව තියෙන්නේ බුදු දහම විනාශ කිරීම වෙනුවෙන්. සිංහල බෞද්ධ සමාජය මේ සමාජයෙන් තුරන් කිරීමේ අරමුණු වෙනුවෙන් ඔවුන් මුදල් මත යැපෙන පිරිසක් බව මනාව පැහැදිලියි. එනිසා බුදු දහම විනාශ කිරීම වෙනුවෙන් ඔවුන් සමාජය තුළ මහා බුද්ධිමතුන් දාර්ශනිකයන් වශයෙන් ඔබ ඉදිරියේ පෙනී සිටීවි. බෞද්ධයනි, සිංහල බෞද්ධයනි, සිහියෙන් යුක්තව, සතියෙන් යුක්තව අවදියෙන් සිටින්න. කිසිම තැනකදී කිසිම විටක වෛරය වපුරන්න යන්න එපා, අවිය අතට ගන්න යන්න එපා, කැරලි කෝලාහල කරන්න යන්න එපා. මෛත්‍රියෙන් යුක්තවම සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරගන්න එකතු වෙන්න.
සිංහල බෞද්ධ සමගිය තහවුරු කරගන්න. සිංහල බෞද්ධ අතර ඇති සිංහල බෞද්ධ විවේචනය අවම කරගන්න. විවේචනයේ ඇතුළට පන්සල ඇතුළට පමණක් සිදු කළා වැරැද්ද නිවැරැද්ද කරගන්න. ඒ නිසා ඔබ නිරන්තරයෙන් මෙත් වඩන්න අන්‍ය ආගමිකයන්ට මනාව ගරු කරන්න. ඔවුන්ගේ ඇදහිලි නිර්දේ ලෙස විවේචනය කරන්න යන්න එපා. එය මෛත්‍රියෙන් යුක්තව දාර්ශනිකව අවශ්‍ය තැන පමණක් අවශ්‍ය විටක විවේචනය කරන්න. පිස්සු බල්ලන් වගේ කඩා පනින්න යන්න එපා. බුදුදහම කියලා කියන්නේ තවත් ආගමක් නොවන උතුම් වූ දර්ශනයක් නිසා. දර්ශනය සෑම් විටම විවෘතභාවයෙන් යුක්තයි. ඒ විවෘතභාවය තුළ නිදහස සහ අටලෝ දහමෙන් අකම්පිත වන බව නිරන්තරයෙන් ඔප්පු කළ යුතුමයි. පුංචි සුළඟටත් සෙලවෙන කෙනෙක් නෙමේ බුදුදහම කියලා කියන්නේ. කෙනෙක්ගේ හිස් වචනයකට ඔයි තරම් සෙලවෙන්න කාරණාවක් නැහැ. එය බුදුදහම වෙන්න විදියකුත් නැහැ. අනුන්ගේ නින්දාව දරාගන්න පුළුවන් නම් ඒ දරාගන්න සෑම තැනකම අවබෝධය ඇති බව වටහා ගන්න. ඒ නිසා ආගම් යුද්ධයක් ඇතිවන තැනට බෞද්ධයන් හෝ වෙනත් ආගමිකයන් මේ මතවාද උලුප්පා නොදමන්න. මේ මතවාද අවියක් නොකරගන්න. ආදරණීය හිතවත් කිතුණු ජනතාවටත් අනිකුත් සියලුම ආගමිකයන්ටත් බෞද්ධයන්ගේ සදාතනික මෛත්‍රිය හැමදාමත් ඔබට ත්‍යාගයක් දායාදයක් වේවි. එක මවකගේ දරු කැල වගේ මේ උතුම් වූ භූමිය තුළ ඔබටත් අපටත් මැරණකම් වාසය කරන්න අවස්ථාවක් උදා වේවි. ඒ බෞද්ධකම තුළ තිබෙන සිළු සත්වයෝ සුවපත් වේවා කියන මෛත්‍රී ධර්මතාවය නිසා. බෞද්ධයා කියන්නේ සිළු සත්වයාටම මෙත් වඩන උතුම් මිනිස්සෙක්. හැබැයි ඒක නිවටකමක් ලෙස දකින්න යන්නත් එපා. ඉන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න යන්නත් එපා. ඒ නිවටකම පරීක්ෂා කරන්න යන්නත් එපා කියලා අප ඉතාමත් මෛත්‍රියකින් යුක්තව සියල්ලෝටම අවවාදයක් මෙත් සිතින් යුක්තව මෙසේ දායාද කරනවා. තෙරුවන් සරණයි. සේලෝ යතා ඒක ගනෝ වාතේ නන සමීරති. ඒවං නින්දා ප්‍රසංසාසු න සමිජ්ජಂತಿ පණ්ඩිතා. මහා ඝන පර්වතයක් අවටින් හමන සුළඟට නොසෙල්වෙන්නාසේ. නින්දා ප්‍රසංසා දෙක තුලදීම පණ්ඩිතයෝ නුවණැත්තෝ නොසෙල්වෙති, වෛර නොකරති, ක්‍රෝධ නොකරති, ශෝක නොකරති. එයයි බුද්ධ වචනය. ඔබත් පුළුවන් නම් ඔබ සතු බුදුදහම රැකගන්න නොසෙල්වෙන වැඩපිළිවෙලකට එකතු වන්න. විවේචනය අභ්‍යන්තරික විවේචනයක් බවට පත් කරගන්න. සෑම බෞද්ධයෙක්ම භික්ෂුවක්ම ගිහියෙක්ම ස්වයං විවේචනයකට පත්ව නිර්මල වූ බුදුදහම සුරැකීම වෙනුවෙන් එකාමෙන් එකට එකතු වී ආධ්‍යාත්මික පර්වතයක්සේ එකට එක්ව සිටියොත් ඉන් කිසිම කෙනෙකුට හානියක් සිදු නොවනු ඇත. බුදුදහම යනු විශ්ව සදාතනික සත්‍යයක් වන නිසා. එය සියලු සත්‍යයන් විශේෂම පතල මහා කරුණාවෙන් දේශනා කළ මහා උත්තම දහමක් වන නිසාමය.